ඔබ දවසක්ව ආදාපී ඔබට මතගඇති ගිය සතියේ ඒ ප්‍රසාධයේ නිධානේ අබුර්ධ්‍යාලේ ප්‍ර ගැන කතා කළ, අද ඒ ඉතිරි කොටස මේ සතිය තුළ දෙයක් භාවනා කරමු. දැ මේ අද දවසද විශේෂාකාරයෙන් අපගේ යොමුව නැත්තං යොමුවීම සිදුවන්නේ මේ සක්‍රමේන්තු දෙකාතර තියන සම්බන්ධතාවේ සහ ඒ සඳ අපපි භාවිතා කරන සංකේත. මොකදද කියලා අවසානයේද අපි අවබෝධ කරගනිමු. ද මේ අධ්‍යාත්මික දියුණුව තුළ ලබන්නාවූ සක්‍රමේන්තුව. වරප්‍රසාද ගලාගෙනන තවත් ලස්සන සක්‍රමේතුවක් විශේෂම අරකිවා තුන් වැදෑරුම් බලයක් ගැන එතනදිමේ තුන්වෙනි බලය නැත තුන්වෙෙනනි කියලා ගන්නක් ද දනමුත් අර දිවැසිවරි කාර්යය. අද යුගය නිහඩ වෙලාඉන්නේ. මේ සත්‍යය වෙනුවෙන් කතා නොකරද්දි අසත්‍යය රජයන්ඩ පටන්ගන්නවා. එනිසා සත්‍යය තියන තැන අපි නැගිටලා හඬක් නගන්නට ඕනේ. යුගයේ ස්නාවක ජවාම් කෙනෙක් අපිට අවශ්‍යයි. තමාගේ බෙල්ලගියත් ඇත්තකතා කලාා ඒ රජතුමා හිදිරේ පවා. එනිසා තමයි ඔට ජීවිතය පූජා කරන්නට සිද වනේ. ති මේ ශාරීරීකව ජීවිතය පූජා කරන්නට සිදු නොවනත්, අධ්‍යාත්මීකව අපිට පුළුවන් වෙනවා කැපවීමක් තුළ. මේකට තමයි මේ සක්‍රමයන්තු අප යම් කිසි තල්ලුවක් ලබලා දෙන්නේ යම් කිසි මේ මුහුකුරාගිය. වයස් කාණ්ඩයක් එක්ක සාමාන්‍යයෙන් අවුරුදු දහතුුණ සහ ඊට වැඩි පුද්ගලයකුට මේක දායාදයේ ලැබෙද්දිී ශුද්ධාත්ම බලය තුළ ඔහුට පුළුවන් ඇයට පුළුවන් සමාජයේ තුළ සත්‍යය වෙනුවෙන් හඬක් නගන අරගල කරන අසක්තිය පෙන්නුම් කරලා එයින් නැගී සිටින්නට සත්‍යය මාවත විවර කරලා දෙන උන්හන්සේගේම අවයක් වන්නට. දැ බලන්න මේක දානය කරන්නේ කවුද. අපි සාමාන්‍යයෙන් දන්නවා. අභවෘධ්‍යයාලේපේ දානය කරන්නේ ඒ තමාගේ ඉන්න මේසමේ නැත්තං පදවයේ අයිති රාජගුරු ප්‍රසාාධීන් වහන්සේ. ඒ වඋනාහසට එඩ බැරින උන්හන්සේ ත රාජගර ප්‍රාධීන් වහන්සේ කෙනෙකුට ඒ සඳහා යොමු කරනවා. නමුත් රාජගුරු ප්‍රසාධිවරයකුට විතරද මේ සක්‍රමයෙන් තුදානය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔවු. ඇබැයි සහර අවස්ථාවල්දී දැන් ගොඩ දෙැෙක්ින්න්නවනං අභවුෘදධ්‍යාලේපේ දානය කරන්න. එතකොට මේ රාජගුරු ප්‍රසාධිවරයායට පුළුවන්. නොමිනේට් කරන්න තව පියතු මේකු ඇත්නම් විකා ජෙනරල් කියනවාවන ඇත්තං අනුනායක පියතුමාට ඒ බලය දෙන්න. ඇතං ඒ මීසමයන්නේ පූජා ප්‍රසාධීන් වහන්සේට මී සම්පාල නාධිපදි පියතුමාට බලය දෙන්නට පුළුවන් ගොඩ දෙනෙක් ඉද්දි මේ සක්‍රමේන්තුව තමුන් සමඟ දානය කරන්න.ඒ එක විදික් දැන් මර්නාසන්න වෙලා වෙලලායිදදි කවරවාරි දරුවෙක් වෙන්නට පුළුවන්. අවරදු ධාතුනකුත් නෙමෙයි එතකොට රජුර ප්‍රධදිවරෙක් මවශ්‍යයද ැ. එ වැනි අවස්ථාවකද සභාව අවසරේ දෙනවා ඕනෑම පියතුමෙකුට මේ සක්‍රමේන්තුව දානය කරන්න මුත් සාමාන්‍ය විධහතමයි රාජගුරු ප්‍රසාධීන් වහන්සේ කෙනෙක් ධානය කිරීම. නැඟ කෙත්තිෙනවා හරි ලස්සන මේ සබැදියාවක් ප්‍රසාධස්නාාපනය සහ අභිවුෘදධයාාලේපය ගැන. දැ බලන් ප්‍රසාධ ස්නාාපනේ සාමාන්‍යෙන් ධානය කරන්නේ රාජුක ප්‍රසාධවන්සේ ලගොඩක් වෙලාවට එන්න නෑන මිසමේ පියතුමා. එකොට අභවුෘධයාාලය පේධානය කරන්නේ ඒ මීසමේනම පදවිය ඉන්න රාජගුරු ප්‍රසාධීන් වහන්සේ. එත මේදක සම්බන්ධයමකක්ද. එකඇන්නේ fullness of priest to is the Bishopිශ්‍රක් එකන්නේ පූජකවරේ පරිපූර් නත්වය තමයි රාජගුරු ප්‍රසාධීන් වහන්සේ වීම. අන්න එක තමයි ප්‍රසාධ ස්නාපනය නැමති සක්‍රමේන්තුවේ මොහකුරාගීලා පරිවර්තනය වෙලා ඒ සක්‍රමේන්තුවේ වැඩීම තමයි අපි කියන්නේ මේ අභුෘදධ යාලය පිකට බන් මේ දෙකේ තියන සම්බන්ධතාවේ මේ පාවිච්චි කරන දේවල් ඒනේ ශුද්දෝ තායිලය මේ ඔක්කෝ මෙේම තියෙන ලොකුලොකු සම්බන්ධකම් පොඩි වෙනස්කමක් තිබුණත් මේ දෙක පුදුමාකාර සබැදියාවක් සමඟ එකට එක අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න වූ ඒ කිතුුණු මූලික සක්‍රමේන්තුවලින් තවත් එකක්. බලන්න මේ අපි පූජකවරයෙක් සහ පූජකවරෙකු ආලේපකරද්දි, රාජගුරු ප්‍රසාධීින් කනෙක් තමා ආලේප කරනවා අත දිගු කරලා. තැ මේ අත දිගු කරල තමයි මේ රාජගුරු ප්‍රසාධීන් වහන්සේ මේ ශුද්ධෝ සක්‍රමේන්තුව අරවුරුදු දහතුරක්කෝ ඉට වැඩි දරුවාට ආලේප කරන්නඉතිං. අපිත් දකිනො මේ ලස්සන සක්‍රමේතුව අර්මන් කලින් කිවවාගේ. කෝමද මේ ගෝලයන්ට සේනාකුළු ශාලාව ටපු බහන්ගිට පොයට ස්වාමීන් වහන්සේ මේ සක්‍රමේන්තු දැම් මේ සක්‍රමේන්තු තුන අර කලින් ඔබට අදහස් කළ කලා වගේ බේ සාක්‍රමට of ඉනිශේෂන් එකන් ආරම්භක ප්‍රසාධ නිධාන දැන් අපි අනුපිළිවලට ගත්තොත් නම් මුලින්ම අපිළබන්නේ ප්‍රසාධය ස්නාපනය ඊට පස්සේ පාපුච්චාරණය ඊට පස්සේ දිව්‍යස ප්‍රසාද වහන්සේ ඊට පස්සේ තමයි අබුෘධයාලේපි. හැබැයි අර පාපුච්චාරණය වැටන්නේ සමාාවදීමේ සක්‍රමේන්තුවට සක්‍රමේන්තු මේ මේ සකමේන්තු තුන වැටෙන්නේ ගොඩාක් වෙලාවට අර සාක්‍රමට ් ඉනිශයේෂ නැත්තං ආරම්භක සක්‍රමේන්තු හැටියටයි නොත් මේක තවත් විශේෂත්ව ඇතියෙනවා. එතමයි අපි වැඩීටි කෙනෙකුව ප්‍රසාධ නිධාන ධානය කිරීමට යොමු කරදදි. ඔහු නැත්තං ඇය ප්‍රසාධශනාපනෙත් ලබ නැත්ත එතකොට ඒ පුද්ගලට විශේෂවස්ථාවක් වරමත් වයෙනවා. ඒවගේම පපුජා ප්‍රසාධි කෙනෙකුටත් පුළුවන් ඒ මෝතේදී අර රාජගුරු ප්‍රසාධි වරයාගේ බලයෙන් ආලේප කරන ශුද්ධෝ සක්‍රමේන්තු නැමති අබුරුධි ආලේපයක්ත් ධානය කරම්. ඒ විශේෂවස්ථාව වැඩීටි කෙනෙකුට මේ සක්‍රමේන්තු දානයකරදි සක්‍රමේන්තු තුනම. කැන් මාන්‍යෙන් අපි දිව පූජාවක් තුළ විශේෂයෙන් අපිට සභාව ආරාධනා කරනව එන්කරේච් කරනවා ඒ පූර්වරාත්‍රික මෙහ. ිකැන් ඊස්ට විජිල්ලි එකේදී. උත්තාාන ඉරුදිනට කලින් දවසේ ඒ මෙහේදි තමයි. ඒ සති ගණනක සූදානමකින් පසු. ඒ පුද්ගලාව මේකරා යොමුකරවන්න එතකොට පූජා ප්‍රසාල්තු මේකොට පුළුවන්. ඒ සක්‍රමේන්තු තුනම විශේෂයෙන්ම අබූර්ධි ආලේපයත් ඒ පුද්ගලයාට දානය කරන්න. අ කිටුණුදිවී අප කියෙනවා මේ කොඳු ඇටය කියලා. ද බන් ප්‍රසාධ ස්නාාපනය සහ අබෘර්ධයාලේපය. ඒත් එක්කම අපි පෝෂණය කරනවා දි්‍යාස ප්‍රසාධේතුළ. ද බන්න මේ සක්‍රමේන්තු දෙකෙන්ම ලැබෙන ශුද්ධාත්ම බලයයි. මේ දිනපතා අපිව පෝෂණය කරන සක්‍රමේන්තෝ දැන් අපි ඉදිරි සතියෙන්දලා ආරම්භ කරන මේ දිව්‍යයා සප්‍රසාදය ගැ භාවනා කරමු. එතකොට කොහොමද මේ සක්‍රමේන්තෝ තුළ මේ එකමුතු කමේ. අපිව කරපු පුංචිපුංචි පව්වලින් අපිට සමාව ලැබෙන සක්‍රමේන්තුව තමයි අපි කියන්න මේ ශුද්ද වූ දිව්‍යයා සප්‍රසාද වහන් සිනි තමයි මේ සක්‍රමේන්තු තුනේම කොඳු නාරටිය හැටියට මනුෂ්‍ය ජීවිතය ප්‍රාණවත් කරන අභිමහනවත් කරන. නිවැරදි චින්තනයක් තුළ වැඩුන්නු කිතුනුවේ කැටියට ඉදිරියට යාමට ගමන් කිරීමට මේ සක්‍රමේන්තුව ඔබව මාව මෙහේවනාකාරය. මෙතනින් අපි අපේ ජීවිතය තියෙන බය අප ඉංග්‍රිසි කියයෙන ඔෆිය ඒක නැතිවෙනවා. නොකද මෙතනදී උදෙක් මෙච්චර කාලයක් අම්ම තාත්තා. නැත්තං ඥාන මව පිය, ගෝඩ් පේරස් තමයි අප යම් කිසි විදිියක මෙහෙය වූ. ද මෙතනදී අපිට බලයක් තියෙනවා. එකෙන්නේ අපිට පුළුවන් ඒ වගකීම ක්‍රිස්තු බටේ කැටියට ජීවිත ගනුගත කරලා කොෝොමද සමාජයේ අසාධාරණයට එරෙහිව නැගී සිටින්නේ විශේෂෙන්ම මේ දිවැසිවර කාර්යය තුළ අපේ ජීවිතය ගොඩ නගන්න. මේකට අවශ්‍යයි මේ හුදු. අපේ ජීවිතය තියන බය නැති කරගන්න. එ බය කියන වචනය ඉංග්‍රීසින් අපි කියන ඔෆිය කියලා FE මං. ත්‍රාස්සාගත ඔලට මේ කැන පැහැදිලි කිරීමක් කළ ද මේ සක්‍රමීන්තුව තුළ අපි මේෆිය කියන එක දකින්නේ පොසිට ප්‍රෝ්ච එකක් ඇටති ටිකැන්නේ සුභවාදීව තමයි මේ බහර කියන දේ අපි අත් දකින්න ඒවකිව තමයි අසුභවාදීව නෙගටිව්වත් මේකට මහුණ දෙන්න පුළුවන් දැන් නෙගටීවව මූුණ දෙනෙක්කෙන හිතන්නේ F කියන්නේ ෆගට් ඒ කියන්න එරි ඒ කියන්න ඇ ආ කියන්නේ රන් එකන්ෆග run ඇැම එකක් අමත කරන්න දුවන්න. මොකද භයානක දෙයක් ඉස්සරාටෙන්නේ. මේක තමයි අපි නෙගටවුලිය එකැන්නේ රිනාත්මකව ජීවිතයට මුහුණ දෙනාකාර. හැබැයි මේ ශුද්ධාත්ම දීමනාව නැම සක්‍රමේන්තුව ලබාගත්තු ක්‍රිස්තු බටෙක් බටිච්චියකුට බය කියන්නේ රිනාත්මක අදදැකීමක් නෙමයි සුභවාදයේ අත්දැකීමක්. එතකොට ඔහු නැත්තං ඇය බලන්නකෝමද F කියන්නේෆගෙට් නෙමෙයිෆස්. Everything and. රන්නේම රයිස් එකඇන්නේ හැම එකකට මුුණ දෙන්න වැටෙන් එපා නැගතින්න. බලන්න වේ සක්කමිතු ලැබෙන ධනාත්මක චින්තනය අපගේ හදවත තුරට ඇතුළුවෙන ඉන්ස ඔබේ ජීවිතය කොච්චරනම් වැටීම් මුලට අපි ලක්වෙෙලා ඇතිද. භයනිසා අනිත්තායි අපයෝ බය කරලා පොඩිකරලා පාගගෙන අපිව පාලනය කර ලැද්ද. නමුත් මේ සක්‍රමේන්තුවයෙන් පරින්නත භහාවෙන් ලබාගන්න සක්‍රමේන්තුවෙන් අපට නිතැතින්ම ලැබෙන ශක්තිය තමයි බයවෙන්නටපා. සොමිනාහසෙත් නිතරම අපි නව ගියසුබේෙන් දිග හැරෙන වචනයක්තමයි බිය නොවන් ගෝලබාලයෝ ටික අර මුහදේ ගිලෙන්න්නට ඇත් විශේෂම පේදුරු. අවසානේදිකෙන ස්වාමිනීමාව බේරගන්නකර එල්ලෙන්නේ කොහෙද ජේසුග්‍යතයේ. වහසේ හනො ඇයි බියවුණේ. අ ඔරුව ගන් කරද්දි වනාන්සේ නිදාගෙන ඉන්නේ. ගෝලයොත් ඉන්නවා. ජේසුත් ඉන්නවා. නිද ඇබැ ජේසු ඉන්න බව අමතක වුණ. ජීවිත නැමති ඔරුුවල. ජීවිත නැමති බෝට්ටුවල, ජීවිත නවති අපේ අපි එදිරිදා ගමන් කරන්න උස්ථානවල ජේසු ඉන්නවා. නිධාගනිටයත් ජේසුඉන්න නමුත් ගොඩක් කලාවට අපි බියෙන් සන්තා සන්ත්‍රාසයට පත්වෙලා කැලඹෙනවා. කැලඹුණම? අපි කරන්නේ හොඳද නරකද යහපොතතද හයාපොතද කියලා සමාරෙලාට තේරුන් ගන්ඩ බැරිවෙනවා. එතනදී ස්වාමිනිවවාන්සේගේ හඩ එනවා බියනුව්‍ය. මම ඔබ සමඟ සිටිමීද මේ වචනය තමයි වික්‍රමින්න්තු අපිවශය කිස්තු බටයක් කරලා. සමාජයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන් තකොට මේ මංහර කලින්කිවක් දැන්ඟත් බලු මේේදකේතියෙන සම්බන්ධතාවය. විශේෂයෙන්ම මේ ප්‍රසාධ නිධානයකයන්න අප එතනද ප්‍රසාධ ස්නාපනයේ පොරොන්දුව අපගේ ඥාන මවපියා විසින් අලුත් කරනවා අපි කතා කරන්න නැපුංචි කාලේ ඉපදිලා සතිය ඇයි දෙකයි නැත්තම් මාසියයි දෙකයි. හැබැයි මෙතනද ඒ ප්‍රසාධ ස්නාපනය පොරොන්දු අලුත්කරනවා. සා ඒවගේ භාවිතා කරන තයිල්නියන් ගත්තත් බලන්ඩ ශුද්ධෝ සක්‍රමේන්තුවේ ප්‍රබලතම ු් ශුද්ධෝ තයිලිය.සාකැන්නේ ක්‍රිස්මා තයිලයෙන් ආලේප කරනු ලබනො යිදත්වේ ආලේප කලා ඒ පපුුවට පුංචි දරවාගේ නැ මෙතනදි රාජගුරුප සාාධීන් වහන්සේ විසින්ම නලලේ ඒ ශුද්ධෝ තයිලියය ආලේප කර. එකැන්නේ නොමැකන ලාංචනයක් ඔබගේ ආත්මය තුළ අන්තර්ගත වෙන්වා. ඉන්ඩෙලිබල් සයින්. එකඇන්නේ මේ සක්‍රමේන්තු දෙකම. අපි ගත්තු තවත්වයන විශේෂත්ව ඇතමයි ජීවිතේ එකම එකවතාවක් පමණයි ලබාගන්නට පුළුවන් වෙන්නේ. තවත් සිද්ධ තමයි මේ ඥාන මවපියන්ගේ භූමිකාව දැන් ගොඩාක් වෙලාට අපිට සභහාව එන්කරේචජ් කරනවා අප දැනුවත් කරනවා පුළුවන්නන් අර පුංචිකාලයේදී ප්‍රසාධ ස්නාපනයට තෝරා ගත්තු ඥාන මව පියාමවම මෙ හේදිත්. ෝරාගන්නටයි කියලා මොකදේ අර සම්බන්ධතාවේ කොහොමද අපිට මෙතනදි පෙන්නුම් කරන්න. දැන් අපේම විඥාන මවපියන්ගේ දාහයකත්යේ මුොකද්ද මේ ඥාන මවපියෝ මේ සක්‍රමේන්තුව තුළද කරන්න. නන් එතනදි කලාට වඩා මෙතනදි යම්කිසි බොහකරාගේ ලොකු මෙවරත්ව නවා. දැයි එයාලා තමයි මේ දරුවව රැගෙනෙන්නේ දෙමාපියොත් අනිවාරය මෙන්නවා නමුත් සහර වෙලාවට තිබෙන්නවූ ප්‍රශ්න ගොඩා දරෝ ෛද්‍යක පාර අබුරුදධ්‍යාලේපේ ලබද්දි සමාර දෙවස්ථානවල සීමමා කරනවා අම්මට තාත්තට විතර එන්නට පුළුවන් කියල. කොෝණ අ ව්‍යසනේදත් එහෙමයි. නමුත් සාමාන්‍ය අවස්ථාවදිත් සභාව කියන මේ අවශ්‍ය බෝම ලස්සට අර සම්බන්ධතාවේ පෙන්නුම් කරන්නට අර ඥාන මව පියා කියන්නේ. හුදු මේ බාහිර පුද්ගල එක්නමේ මේ සමාජය තුර මෙත් එක්කම අර ප්‍රසාධ ස්නාපනයේ. ඉඳලම අත්වැල් බැදගෙන අධ්‍යාත්මික ජීවිතය පොහොනි කරන්නට උදව් උපකාර කරපු දෙන්නෙක් කියලා මේ දරුවට ඒත්තු ගන්වන්නට ඕනිේ. එනිසා තමයි මේ රාජගුරු ප්‍රසාධීන් වහන්සේට දරුව භාර කරන්නේ අම්මතාත් තැනමයි ඥාන මවසාපියා. එතකොට නම ආපුවාම මේ දරුවගේ නම මොකදද කියලා ඒ ඥාන මව පියාතමයි ඒ නම ප්‍රකාශයට පත් කරන්නේ. ඒවගේම සක්‍රමේන්තුතෝ ධානය කරන්නට ඉස්සරහට එදදි රාජගෘරපසාාධීන් වහන්සේ අභියසට දරුවාව රැගෙනෙදදි පුළුවන්න්නන් කියන ඒ ඥාන මවපියාතමයි උරහිසට අත තබාගෙන තියීම. සම්බන්ධතාවේ සභාභෝ ලක්ස්සනට මේ සක්‍රමේන්තු දෙකාතර අපට පෙන්නුම් කරනවයි කියැන්නේෙ මේ දරුවගේ ස්පිරිචුවලල් ග්‍රොත්තෙකට කොච්චර මේවරක් කරන්නට ඥාන මව පියා බැදිලා ඉන්නවද. මොකදද ඥාන මවෙෙක් නැත්තම් පියෙක් වෙන්නට ඔහුට නැත්තං ඇයට තිබියයුතු මූලික සුදුසුකම. ගොඩාක් වෙලාවට මංර ප්‍රසාදශස්නාපන ඉදිකිව්වා වගේ. අපිනං ඔයාගෙන යන්නේ ඒ පුද්ගලයට තියෙන ආර්ථීක වාසිමනවාද. හෝගෙන් ඇයගෙන් මේ දරුවට ලබාගන්නට පුළුවන් වෙන්නෙ මොනවාද. තමාරලට ඥාන මව පියා ඒස්ථානය නැතිවුණත් පිටරට ඉන්නේ. එයාගේ නමදාලා වෙන කෙනෙක් තුළින් ප්‍රසාදශනාපනයට පිීසිි නවස්ථාක් තියෙනවා. නමුත් මෙතන ද්‍යපි කාවදරවටන්. අපේ දරුවට හොඳ ඥාන මවෙක් පියෙක්ව හොයා ගන්න අනම් ඒ පුද්ගලයා මේ සක්‍රමේන්තු ලබාෙන තියන්න ඕන ක්‍රිස්ටියල් ඉනිශේෂන් කියන ප්‍රාධශනාාපන අවුෘද්‍යාලයපය කියෙන සක්‍රමේන්තු ලබාගෙන තියෙන්න්නට ඕනේ. ඒවගේම සභහාව විසින් අනුමත්ත කිසිම දඩුවෝමකට යටත් නොවූ පුද්ගලයෙක් බවටත් පත්වෙලා ඉන්නට ඕන. ඒවගේම ඔට ඇයට පුරුවන් වෙන්න ඕනේ ෝග රි කොලිකේෂන් එක තමයි මේ දරුවව අධ්‍යහාත්මීකව ගොඩනගන්න. ශේයෙන් උපන්දිනයක් ආපුවොම තෑගි බෝග දෙනයක තරක්නෙේ මේ දරුව පල්ලියට යන්න නැත්තං. සක්‍රමේන්තු ලබන්නට විශේෂෙන් සමඟ සධානය සක්‍රමේන්තු අපි එෙම අමතක කරලා තියෙන මං කලින් කි්වා වගේ. නමුොත් ඒ සක්‍රමේන්තුව තියෙන වැදගත්කම. සමට අමතාත්තට වඩා ගොඩාක් වෙලාට මේ ඥාන මව පයාාට තමයි ලොකු වගකීමක් පැවරෙන්නේ මේ දරුවගේම අධ්‍යාත්මික වර්ධනයට යම් කිසි විදික තල්ලුවක් දෙන්නේ. තිතමයි මෙව්වතමයි ඥාන මව. හැටියට ඔබ දරුවන්ට තෝරා ගනිද්දිී තෝරාගන්න මේ වගේ අයව තෝරගෙන දරුවන්ට යොමු කරනතකො දරුව අධ්‍යාත්මිස්පිරිච්චුවලි ඔවුන් හැඩිල්ල වැඩිලා ඉදිරියට යනවා. නිවගේම තමයි මං අර කලින් කිව්වා වගේ අබෘදධ්‍යයාලේප ලබාගැනීමට මාතුල තිබිච්ච තිබිය යුතු සුදුසුකම්මනවාද. ඉගැනෙ මට අර අවයස කල්පිරෙන්න්න ටෝන රාජගරප සාධීන් වහන්ස තමයි ඒ නිල වශයෙන් තබාගේ ඒ මිසමේ නැත්තන්ගේ ඩයිසිස් එකේ. පුද්ගලයාට අවශ්‍ය කරන වයස තීරණය කරන්න පදවී සමහර වෙලාට දහතුනයි සමාරතැවල දාහතරයි ඉතින් මේ වයස්සීමාව සම්පූර්ණ කරලා තියෙන්න්නට ඕන්නේ. දෙවැනි කාරණාව ප්‍රසාද ස්නාපනය කියන සක්‍රමේන්තුව ලබා තිබිය යුතු. ඉති මේ සක්‍රමේති කැන ලොකෝ පාපයක් තුළ ඔහු ෝ ඇ නොසීතය යුතු. සතමයි ඒ සමඟි සන්ධානය ප්‍රසාධනිධානය තියන්නේ අපි දකින ඔබලන්න වේ සක්‍රමේන්තුවලදී අපි ද වැඩීටි කෙරි පුද්ගලයකුව. මේ අබුරුද්‍යයාලේපය එතකොට ප්‍රසාද ස්නාාපනය දෙනවා දිවස ප්‍රසාධය ධානය කරනවා. එතකොට කෙනෙකොට හිතෙන්න්නට පුළුවන් ඇයි ඒ පුද්ගලයට පාපුච්චාරණය කරන්න ඔන්න ඇැද්ද. සාමාන්‍ය ක්‍රමයනි පාපුච්චාණය කරලා ඉළඟ දවසේ තමයි අපි පළමු අතාවට දිවස ප්‍රසාදවන්සය ලබන්නේ. එතකොට මෙතනදි විතරක් ඇයි විශේෂත්වේ. පාපුච්චාරණය යන්නට වශ්‍ය නෑ. ැහිකට හේතුව තමයි අර ප්‍රසාධ ස්නාපනය දාානය කරද්දි. ඒ පුද්ගලයා. එතෙක් කරපු හැම පාපයකටම ඒ සක්‍රමේන්තුව තුළින් ජම්ම පාපෙන් නිදහස් වෙනවාගේ අනිත් හැම පාපයකෙන්ම ඒ පුද්ගලයාව නිදහස් වෙනවා. එනිසා ආය අමුතුවෙන් පාපුච්චාරණය කියන සක්‍රමේන්තු. සමඟ සන්ධානය කියට සක්‍රමේන්තුව ඒ පුද්ගලයාට කරන්නට අවශ්‍ය නෑ හැබයි මතකතියයාගන්න ක්‍රමේන්තු ලබ න් පස විශේෂෙන් ම මේේ කිය ඩල් බැ්ි බැහිටියක් ිස්තු. ස්තු ජවිත ආරම්භ කරත්ම ප්‍රසාධනිධාන තුනමයිකට ලැබෙනවා ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔවවෝ ඇය පාපුච්චාරණකෙන සක්‍රමේන්තුව කරන්නට අවශ්‍යයි.හ මෙතනදී අපි අවසාන වශයෙන් යොමුයමු මොකදද මේ සක්‍රමේන්තුව ධානය කරද අපි භාවිතා කරන සංකේත. එකත් තමයි හුස්ම හෙලනවා ද අප පුරාණ කිවසේ දකින උත්පත්තිපොතේ දෙදකේ හතර මැටන් මැටියෙන් සාධපු රූපයට ස්වාමින්වාන්සේ හුස්ම හෙලලා. ඒ මැටි පිඩට පන දෙෙනවා. ආදම්සාහ ඒව නිර්මාණය. ඒ වගේමතම අපි දකිනවා. එසකේල් දිවැසිවරය ඇතිස් හතේ තිස්වත්්‍යනිි පරිචේදේ හතේ ජර මේ උණහන්සේ කියනවා ගිහිල්ල මේ සොහොන් බිමේ ඇට කටුවල්ට දේශනා කරන්න. ඔබට පුළුවන්ද මේ ඇට කටුවලට පන දෙන්න. තුර එසේකේල් කියනවා ස්වාමිණී ඔබ වහන්සේ කියනවනම් ඕනුම දෙයක් සිද්ධවෙී. පරණමි විශවාසය ඉටබස්ස කියෙන ඔබ ඔය ඇට කටුවල්ට හුසුම පිමින්න හුස්ම පිදදිි මොදවෙන්නේ මේ ඇටකටු ටික සට 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 ගාල මස්වලින් පිරිලා ඔවන්ගේ ශරීර බවට පත්වෙන. එකනෙ මේ මැරුණු අප්‍රාණික දෙයක් පවා ස්වාමින් වහන්සේගේ ජීවන හුස්මෙන් ප්‍රාණයක් බවට පත්වෙන. ඇති මේක එක සංකේත ඇතමයි මේ හුස්ම හෙලීම. ඊට පස්ේ තමයි ජලය අභාවිත කරන ජලය. ි නවාගේිකායි දකි දකිනවා උත්පත්ති පොතේ හතේ ඒගේ ජවාන්තුමාගේ හතේ ජපිතේනවා පිපාස ඇත්තනි මාවෙත්තට එෙන් පානය කරන්න මේ ජලයෙන් විනාශයවිත රක්නමි අලුත් ජීවිතයක් අපට මතක් කරලා දෙනවා. එතකොට ඊළඟ ලසනමකාරන සුළඟ. සැඩ සුළඟ කමන්නාක් මෙන්. පෙන්ත ගෝස්ට සිද්ියදමේ සුළඟසාහ ගින්න කියන මේ සංකල්ප දෙකම අපි දකින අපපෝස්තුලගි ක්‍රියාපොතේ දෙවැනි පරරිච්චේදී. සැඩ සුළඟ කමන්නාක් මෙෙන් ගිනි දිව්වාකාරයෙන් තමයි ඒ ශුද්ධාත්මයන්ගේ වැඩම කිරීම ගෝලයන් මතට පතිත වනේ තැන් සුළඟ තැන් සුළඟකදී අපි දන්නවා අපේ සාමාන්‍ය ඇඳින්වීමක් කැටියට පෙන්තකෝට දවසේ සිද්ධ සිදුවීම මනුස්යෙකුට ජීවත් වන්නට පුළුවන් කෑමක් නැතිව දවස් හතලියක්. ැ අිකිර ස්වාමිනවාසේ දින හතලියක් පාලු කරේ එක් වරුශීලය රැකීම. ඒවගේම තමයි වතුර නැතුව දවස් අතරක් පාක්මවිතර ජීවත් වන්න පුළුවන්. හැබැයි මේ සුළඟ හුස්ම පොද්ධ නැතුව විනාඩි කිහිපයකට වඩා ජීවත් වෙනට බෑ. ඒක පැහැදිලි කරන්න පුංචි කතාවත් තියෙනවා එක්තරා පුදගලයකෝ රෝහල් ගත කරනවා දැන් ඔහු බොම සල්ලි තියෙන ධනවත් පුද්ගලයෙක් දැන්ම රෝහල් ගත වෙලා විිනාඩි පැය ගණනක, ලොකූ පරිශ්්‍රමයක් යොදලා ඒ පුද්ගලයා මැරෙන්ඩගේ පුද්ගලයක් කොහොමාරි අරභිචර ඔක්සිජන්දීලා ඔව්ව ජීවත් කරවනවා. ජීවත් කරවලා කෘතිම සුවසනයදීලා. ඔවව ජීවත් කරවලා දැම් බිලක් ගෙනල්ලා දෙෙනවා මිචර ගානක් ලොකූ ගානකාපු බිලක්. ැ මේ බිලා අතත ගත්තු මේ පුද්ගලයා අඩන්ඩ පටන් ගත්තා. දැ මේ දොස්තරවලුත් ළඟ ඉන්නවා. දස්තරවරු යිවු යමයා අඩන්ඩ පටන්ගරන් මෙයාට තවල්ලොක කරදයක් වේද කියලා ආනු අයිුබ කරදරවෙඩල්පා. එක පාරම ගෙවන්ඩ අමාරුුණම් කොටස් වශයෙන් ගවන්න මම එකට පිළියමක් සූදානම් කරන්නන් කියලා. ඉටවස් බහෝ කියනවා. නැහැමට ගෙවන්්ඩ පුලුවන්. එනම් ඇයිෝ බඩන්නේ සල්ලි නැද්ද නෑමට සල්ලි ඕන තරන්තියවා. එ මොකද දඩන්නේ. එතකොටව ලස්සන සිද්ධියක් කියවා බලන්න. එක පැයක් නැත්තම් පෑ ගණනක් ඔබ මේ කෘතිමව ඔක්සිජන් එක දීල මාව ජීවත් කරේවා මෙච්චර ලොකු ිලක්කාවා නමුත් මං අවුරදු ගණනාව අපිකෙම අවුරදු හැකව මනුසේක අවුරදු හැටක්ම දෙවියන්ගේ හෝස්මෙන් දෙවියන් දුන්නු මේ හොළගෙන් දෙවියන් දුන්නු මේ ඔක්සිජන් වලින් මම ජීවත් වනා මම එක සතයක් වත් ගෙවන්නේ නැතුව මගේ ජීවිතය ගොඩනගා ගත බලන්නේ එක දවසක මේ ඔක්සිජන්වලට ම මෙචර ගෙවනවා ඔහ එතකොට තමයි අර දුකකට වේදනාවට කරදයට පත් වුණට පස්සේ තමයි මේ හුස්ම තුළ ඇැත්තම් මේ ජීවන බලයතිබිච්ච තේරුම ඔවුට ජීවිතයට දැනෙන්න්නට පටන් ගත්තේ. ඊට පස්සේ තමයි අර ගිනිදිව්වාකාර අපි දකිනවා නික්ම යාම පොතේ පාලුකරේ මෝසෙස්ගේ ගමනේදී ඒ බිනිසුත් එක්ක කෝමදු වහන්සේ පිලරෝෆය එකන්නේ ගිරි කලුණක් කනුවක් හැටියට ඔවුන්ට ආලෝකේදුන්නේ. අසාන වශයෙන් තෛල්ලයන් ගැන මං කලින් කතා කළ කෝඹදු මේ තෛල්ලියෙන් පුරාණ කාලේදී රජවරුන්ව මේ ආලේප කරලා ඔවුන්න මිෂන් එකට යවනාකාරයක්. මේ තෙලෙින් මුණුවද කරන්නේ ගුඩක් වෙලා රෝගී භාවේ අපෝ සුවය දාඩේ කරනවා. මළකඩ කාපපු අය දැන් ගොඩක් කර තෙල් ආලේප කරන්නේ මළකඩ කාපු දෙයක් නැවත මලකඩ නොකාසිසිරන්නට. අපි ජීවිතයත් මලකඩ කනවා. පව්වලින් අපි මළකඩකද්දි ස්වාමිනිවාන්සේගේ තයිල්ලෙන් අපව ඒ පාපය නිවත් කරන ඒගේ මේකට බලයක්තින ආලෝකයේ නිපදවන්න තෙල්වලට. ඒවගේ තමයි අඳුරෙන් ගහන වෙලා ඉන්න මනුස්ස ජීවිතයට සුද්ධහත් මාලෝකය තයිල්යන් මගින් ධහනය කරන. දැ මේ අදන්නේ ඔලිව ගහෙන් සුවන්ද එකතු කරලා තමයි තයිල්්‍යය මංකිවෝ ම බ්‍රාස්පතින්න නැත්තං ුද්දෝයි සතියේ දවසක රජගුරු ප්‍රාධීන් වහන්සේලා තමයි මේ තයිල්්‍යයන් ආශිර්වාද කරලා පියතුමන්ලාට බෙධාරේ නිර් පස්ය රජිගුරන් වහන්සේ අතතියලා ඔවන්ව. තිබීම ගැන සුදෝ බහිබලය විශේෂම නවගියසුමේ අපිට කාරණා කිහිපයක් ගැන කතා කරන්නට පුළුවන්. උන්හන්සෙත් මේ බාලයන්ට අත තිබ්බයි කියනවා. එවගේම පෝසුලුවන්ගේ ක්‍රියාපොත්තේ හේ හය කියනවා මේ හදදනාව තේවාචාරෙන් හදදනාව තෝරා ගැනිද්දිී ඔවුන් පිට අත තබා ශුද්ධාත්ම දියීමනාව නොවුන් ආලේප කලා. ගේ තවත් ලස්සන සිදධියක් දහතුනේ තුන පර බර්ණබා සහ විශේෂයෙන්ම පවුලතුමාගේ චරිතය. කොහොමද ඔවුන් අත තබා මේ පාවුල් උතුමාව විෂනාරි ධර්මදූත සේවයට යොමු කරන්නේ. පෝස්සලරුන්ට අත්තේමයි. ඒවගේ මතමයි වැඩිීටෙක් කැටියට අම්ම තාත්තා කෙනෙක් කැටිට දරුවන්ගේ හිසපිට. ඉසමත අත තබලා පූජකෙක් කැටීට දරුවන්ුවත් අප ආශි්‍රවාද කරන්නේ මේ ශුද්ධාත්ම බලය මේ ආලේපීත හස්ද මගින් ඒ දරුවාමත පතිතකහීම. ශුද්ධාත්මයනන්ගේ දීීමනාවේ මුද්‍රාව. දැ මේ අබුරදු ්‍යයාලේපෙන්මි මුද්‍රාව අපි සටිපිකට් එකක් නැත්තං හැම දෙයක්ම ලියලා අස්සන විතරක් දැම්මට එක එක්්චරම වැලිඩ් ලිය විල්ලක් බවට පත්වෙන්නේ නෑ. මේක වැලිඩිටි භාවයට පත්වෙන්නේ අර මුද්‍රාව සීල්ක තිබංව. ශද්ධත්මයන්ගේ මුද්‍රාවෙන් මේ සුද්ධෝ සක්‍රමීන්තව තුළ අප අපගේ ජීවිතේ නොමැකන්න ලාංචනයක් බවට පත්වෙනවා. ඒවගේම සමාර අපි දකි නොමේ නැගෙනීර සභාවල් තුළ මේ ශුද්ධෝ සක්‍රමේන්තු එක කියන්නේ. ක්‍රිස්මා තයිලයෙන් විතරක්නෙේ ඒගොල්ලෝ මීරෝන් කියලා තයිලයකිනුත් මේ අබෘ්ධ්‍යාලේපයේදී ආලේප කරනවා. දැගෙත කොට ඒගොල්ලො අත්ත නාසය, ඇස, කන්න කකුල් මේ හැම දෙයක්ම ඔවු නාලේප කරනවායි කියලා. පතපතේ සඳහන් වෙනවා එනි අපි නේශුද්ධෝ සක්‍රමේන්තෝ තුළ පරිනත භාවයට පත්තුලා ස්වාමින්න් වහන්සෙත් එක්ක ක්‍රිස්තු බටෙක් කැටියට සභාව තුළ අසත්්‍යයට එරෙව නැගී සිටින යහපත් පුද්ගලේ කැටියට සමාජ ගත වෙලා සත්‍යය කතා කරන පුද්ගලයෙක් පින්නට මේ ශුද්ධෝ සක්‍රමයේන්තුව අපහට ඉවහල් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සිර දෙනාටම ජේසු පීතයි.